අයිබෝවන් ඔබ ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මම සඳ මාලිහේවනායක මම චමින්ද ගුණරත්න මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ මහමෙතිවරණය ජනවාරි 5 නාම යෝජනා කැඳවීම ලබන 19 සිට 26 දක්වා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනපතිට ලබා දී ඇති සුවිශේෂී බලය අභියෝගයට ලක් කළ නොහැකි හිටපු අගවිනිසුරු සරත්තෙන් සිල්වා පවසයි මහජන මතය විමසීමට ජනාධිපතිතුමාගත් පියවරට ජනතා ප්‍රසාදය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 70 දෙනෙකුට විස්්‍රාම වැටුප් අහිමි වෙයි වසර 6කට පසු ළංගම සේවක වැටුප් වැඩි කෙරේ බෙලිහුල්ලොයේ නෑමට ගිය සරසවි සිසුන් 30 දෙනෙකු ජීවිතක්ෂයට අමරිකාවේ කැලිෆෝනියා ලැව්ගින්නෙන් 250,000කට උන් හිටි තැන් අහිමි වෙයි අටවෙනි පාර්ලිමේන්තුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඊයේ රාත්‍රියේ විසිරු ආහාරයෙන් ලැබුවා. ඒ අනුව ඊළඟ පාර්ලිමේන්තු මහමැතිවරණය ලබන ජනවාරි 5 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ඊට අදාළ ගැසට් පත්‍රය ජනාධිපතිතුමා අත්සන් තැබීමෙන් අනතුරුව ඊයේ නිකුත් කෙරුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) ඈ අනුව්‍යවස්ථාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62(2) අනුව්‍යවස්ථාවමකින් මෙට අදාළ ප්‍රතිපාදන සපයා තිබෙනවා. මීට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව හා 1981 අංක 1 තරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වගන්තියේ විධිවිධාන මගින්ද විසිරුවා හැරීම සඳහා ප්‍රතිපාදන සපයා ඇති බව ගැසට් නිවේදනයේ සඳහන්. 9 පාර්ලිමේන්තුව 2019 ජනවාරි මාස 17 වෙනි දින රැස්වීමට නියමිතයි. මහමැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම ලබන 19 සිට 26 තෙක් සිදු කෙරෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද මහනුවරට ගොස් ශ්‍රී දළදා සම්මුදුන් වැඳ පුදා ගත්තා. ජනාධිපතිතුමා දළදා මාලිගා පරිශ්‍රයට පැමිණි අද පෙරවරුවේ. එතුමා පිළිගනු ලැබුවේ දළදා මාලිගාවේ දීවඩන නිලමේ නිලංග දෑල මහතා විසින්. එස්.පී.ඩී.සී. නායක මහින්ද අමරවිරණ අමාත්‍යවරුන්ද මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. දහනමිනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සඳහා සුවිශේෂී බලයක් ලබා දී ඇති බව හිටපු අගවිනිසුරු සරත්යෙන් සිල්වා මහතා පවසනවා. එය කිසිවෙකුටත් අභියෝගයට ලක් කළ නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. ජාතික රූපවාහිනිය සමග විශේෂ සාකච්ඡාවකට එක්වමින් හිටපු අගවිනිසුරුවරයා මේ බව සඳහන් කළා. රනිල් වික්‍රමසිංහ මහත්මයා දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ 19 වෙනි සංශෝධනයේම තවත් වගන්තියක් ඇතුළත් කරනවා ජනාධිපතිගේ බලය සම්බන්ධයෙන්. ඒක තමයි 33 වෙනි ව්‍යවස්ථාව. පැවති 33 වෙනි ව්‍යවස්ථාව සම්පූර්ණ විවත් කරලා අලුත් එකක් දැම්මා. ඒ අලුත් එකේ මෙහෙම සඳහන් කරලා තියෙනවා. 33(2) ඈ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප්‍රකාශිතව ජනාධිපතිවරයා වෙත පවරා ඇති හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කැඳවීම වාර අවසන් කිරීම සහ විසිරුවා හැරීමට බලය ඇත්තේ. එතකොට මේ පැත්තෙන් දුන්න ජනාධිපතිට පූර්ණ බලයක්. ඒ දුන්නේ ශ්‍රේෂ්ඨාධිකාරී නඩු තීන්දුව ගන්න. නැත්තම් මේ සංසදයේ ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. එතකොට ජනාධිපතිට තියෙන පූර්ණ බලය. පාර්ලිමේන්තුවට ඕන නම් 3-2 සම්මත කරලා ගන්න පුළුවන්. 62 වගන්ති යටතේ කාලීක්‍රම වෙන පාර්ලිමේන්තුව ඉස්රායිල්. ඉතින් මෙතන ජනාධිපතිට පැහැදිලි බලයක්. මේ 78 ව්‍යවස්ථාව ඉස්සර තිබුණ නැති එකක් දීලා තියෙනවා. මේ අලුත්ම ඉතිරිදාන දැම්මේ මේ අපේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව අනුව. ඒක දැම්මේ නැත්තම් වෙන්නේ අර ජනාධිපති වෙලාගේ බලය ඉවත් කිරීමේ පදනම් මත මේ 19 සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒකෙන්ද අර 70 ඉතිරිදා දැම්මට ඊට අභිභායන ඊට අමතරව කියලා මේකේ පැහැදිලිව තියෙන අභිභායන බලයක් ජනාධිපතිට දීලා තියෙනවා. ඉතින් ඒ බලය ජනාධිපති ක්‍රියා කළ යුත්තේ ඇත්තෙන්ම තියෙන සුවිශේෂ බලයක් ලෙස. රටේ දැන් වාගේ අස්ථාවර තත්ත්වයක් තියෙනවා. ජනතාවට වග කියන ජනාධිපතිවරයෙක් වශයෙන් එතුමා ක්‍රියා කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී අරමුණු සාක්ෂාත් කර ගනිමින් පාර්ලිමේන්තුව විසිරුවා හැරලා නව පාර්ලිමේන්තුවක් පත් කිරීමට ජනතාවට බලය පැවරෙනවා. ඒ බලය පැහැදිලිවම මේ 19 සංශෝධනයමයි දීලා තියෙන්නේ. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව නීති විශාරදීන් සහ විද්වතුන් පෙන්වා දෙනවා. ගැටලුවක් ඇත්තම් ඕනෑම පාර්ශ්වයකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසිය හැකි බවයි ඔවුන් කියා සිටින්නේ.
තිස්තුන දෙක සී කියනේ ඒ වගන්තය ඉතාම් වැදග. ඒකෙදී ජනාධිපතිවරයාගේ කාර්ය වියයුත්තේ ආණ්ඩුකම ව්‍යස්ථාව අනුගමනය කරන බවට ද ආරක්ෂා කරන බවට ද වග බලා ගැනීම කියෙන පළවෙනි වචනම දීලා. යම්කසි අවස්ථාව ආණ්ඩුකම ව්‍යස්ථාවේ අනුගමනය කරන්න ආරක්ෂා කරන්න දීලා තියෙන බලතල බලල ඉවල්ල එතුමාට පෙනී යනවන මේ පාර්ලිමේන්තුව තුළ කතානායකගේ අමුතු හැසිරීම හිටපු කට්ටිය තවත් හැසිරීමක් එතකට දැම්පත් වෙලා ඉන්නවා අමාත්‍යමණ්ඩලක ඒ අයට කොයි විදිහට කටයුතු කරනවද ඒ සියල්ලම කල්පනා කර බැලීමෙන් අනතුරු එතුමාට පුළුවන් මේ 33 වගන්ති යටතේ අනිවාර්යයෙන්ම එතුමාට පාර්ලිමේන්තුව විසුරුව හරින්න බලතල තියෙනවා. ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාවේ 5 අනුවගන්ති යටතේ ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව විසුරුවල මේ රටේ ජනතාවට අවස්ථාව ලබා දීලා තියෙනවා ඡන්දයකට ගිහිල්ලා තමුන්ගේ අභිමතය ප්‍රකාශ කරන්නට. කවුරු හරි කියනවා නම් ජනතාවට ඡන්දයිතිය ලබා දීම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි කියලා ඒක තමයි ලොකුම විහිළුව. මොකද ලෝකයේ අනෙක් රටවල ජනතාව සටන් කරනවා මේ ඡන්දයිතිය ලබා ගන්නට රටවල අර්බුදයක් තියෙන වෙලාවට. කවුද මේ විදිහට කියන්නේ? මේ කියන්නේ පහුගිය කාලෙ තිස්සේම ජනතාවගේ ඡන්දේ දීමේ අයිතිය පැහැරගත්ත අය. ප්‍රාදේශීය සභා ඡන්ද කල් දාපු, පළාත් සභා ඡන්ද කල් දාපු, ව්‍යවස්ථා කුමන්ත්‍රණ හරහා පාර්ලිමේන්තුව දිගටම පවත්වාගෙන යන්න උත්සාහ කරපු අය. සමහරවිට මේ අයට අවස්ථාව තිබුණා නම් ඊළඟට ඡන්ද නොපැවැත්වෙන්නට පව තිබුණා. ඒ නිසා ජනාධිපතිතුමාගත් මේ තීරණය හරහා ජනතාවට ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබා දීලා තියෙනවා. කවුරු හරි කියනවා නම් ඒ ව්‍යවස්ථා විරෝධී කියලා ඒ අයට කිසිම බාධාවකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණයට කියලා ඒක අභියෝග කරන්න පුළුවන්. අධිකරණ ජනාධිපතිතුමා 42-4 යටතේ අගමැති කෙනෙක්ව පත් කරනවා. ඒ අගමැතිව ඇති කරයින් පස්සේ හිටපු අගමැති කියනවා නැහැ ඒක මම පිළිගන්නේ නැහැ. මමයි තවම අගමැති. ඉතින් මම යන්නේ. පර්ණමාත්‍යවරුන් කියනවා නැහැ අපි යන්නේ නැහැ කියලා පර්ණමාත්‍යවරුන් මාත්‍යාංශ වලට යනවා. කතානායකතුමා කියනවා මම දැන් මේ ව්‍යවස්ථාව නිර්වචනය කරා. මට මේකේ පේන අර්ථ නිරූපණය අනුව අතිගරු ජනාධිපතිතුමා බලය වැඩිදියට පාවිච්චි කළා. ව්‍යවස්ථාව හැටියට කතානායකතුමාට කිසි බලයක් නැහැ ව්‍යවස්ථා අර්ථ නිරූපණය කරන්න. ඒක කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකාරිය. දැන් මේ අවස්ථාවකදී අතිගරු ජනාධිපතිතුමාට කරන්න පුළුවන් මොකක්ද? මෙවන් අවස්ථාවක එතුමාට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා පරම අධිපති ශ්‍රී ලාංකිකයන් අහන්න දැන් මම මේ ප්‍රශ්නේ විසඳන්න හැදුවා. මට විසඳන්න බෑ. ඔබලා මේක විසඳන්න. එහි ව්‍යවස්ථානුකූලව කිසිම ප්‍රශ්නයක් මම දකින්නේ නැහැ. මහජන මතයේ විමසීමට මැතිවරණයකට යාමට ජනාධිපතිතුමාගත් පියවර සම්බන්ධයෙන් ජනතාව ප්‍රසාදය පළ කරනවා. නිවැරදි නායකයෝ තෝරලා ඔය ඔක්කොම එළියට දාලා හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදාගෙන ඉස්සරහට යන්න ඕනේ. අනිවාර්යයෙන්ම මහමැතිවරණය හොඳයි කියන එක තමයි අපි තීරණය කරන්නේ. මේ ජනවරමකට ගිහිල්ලා පැහැදිලි ආණ්ඩුවක් අරගෙන රටේ සුභවාදී දෙයකට යනවා නම් තමයි වඩාත්ම සුදුසු කියලා අපි කියනවා. අපේ රට ගැන හිතලා ඉතාමත් වැදගත් බුද්ධිමත් තීරණයක් තමයි අරන් තියෙන්නේ ජනාධිපතිතුමා. ජනවාරි පස්සේ ඉඳන් පස්සේ අපි බලමු. අපි හිතනවා හොඳ රජයක් බිහි වෙයි කියලා. මහමැතිවරණයකට ගිය එක ඇත්තටම හොඳයි. මොකද රටට අවශ්‍ය රටට ආදරේ නායකයෙක් අපිට තෝරා ගන්න පුළුවන්. මේගොල්ලෝ බෞතරේ මේගොල්ලෝ බෞතරේ කියලා හිටියා. ඒක නිසා මම හිතන්නේ ඡන්දයක් තිබ්බම පිරිසුදුයි. කවුරු හරි ඡන්දේ දෙනවා. එතකොට බෞතරේ කාටද හරියටම තියෙන්නේ කියලා දැනගන්න පුළුවන් වෙයි. ආ මහමැතිවරණයකට නේද හොඳයි. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ නේ. මාජන මත ඉවසන්න පුළුවන්. කාටවත් ගැටලුවක් නැහැ. හොඳ විදිහට හැමදේම සිද්ධ වෙයි. පාර්ලිමේන්තුව තියන්නලු ඒ පාඩු ඒක ඊටදී හොඳයි. ඡන්දයක් තියෙන එක දෙපැත්තම සාධාරණයි. දෙපැත්තට දෙගොල්ලෝ අදින මිසක් ආණ්ඩුවක් නැහැ. රටේ පිළිවෙලට වැඩක් කෙරෙන්නේ නැහැ. ඉතින් එක පැත්තක් මේ මාස 3-4 ගිහිල්ලා මැතිවරණයට යන එක ඉතාම හොඳයි. කෙලින්ම ජනතාවගේ කැමැත්තට ගියාම ඒක ප්‍රජාතන්ත්‍රවාදීනි. ජනතාවගේ මතය උරගා බලලා පාර්ලිමේන්තුවට හොඳ කට්ටියක් තෝරාපත් කරගන්න ඉතින් හොඳ අවස්ථාවක් මේක. පාර්ලිමේන්තුව විසිරුවා හැරලා තියෙනවා. ජනාධිපතිතුමා හොඳ තීරණයක් කරන් තියෙන්නේ. කාටද ආණ්ඩුවක් පිටවල බලය පිටවන්න පුළුවන් කියලා. මම හිතනවා ඒකට හොඳම අවස්ථාව උදා වෙලා තියෙනවා. දැන් මිනිස්සුන්ට ඕන ආණ්ඩුවක් දැන් තෝරගන්න ඕනේ. තියෙන්නේ ඒ ක්‍රමේ හරියටම හරි ඒක තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හොඳ කරලා තියෙන්නේ. දේශපාලනයේ වෙන දේවල් ගැන නම් ඇත්තට මුනන්දුවක් නැහැ මේ වෙන දේවල් ගැන. නමුත් ඉතින් ඡන්දයකට යන එක නම් බොහොම හොඳ දෙයක්. ජනතා විමුක්ති පෙරමුණ එම පක්ෂ මූලස්ථානයේදී අද මාධ්‍ය හමුවක් පැවැත්වුවා. පාර්ලිමේන්තු විසුරුව හර තිබෙනවා ඊයේ රාත්‍රියේ. මේ පිළිබඳ නිසි අර්ථකථනයක් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා ගත යුතු තිබේ. සෑම අර්ථකථනය ලබා ගැනීම වෙනුවෙන් විසුරුව හැරීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අධිකරණ හමුවට යන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අපි ඕනෑම වර්ගයේ මැතිවරණයට සූදානම්ව පසුගිය කාලේ දේශපාලන නිර්දේ තිබුණා. අපි අපේ ප්‍රතිපත්ති මාලාව සකස් කිරීම සඳහා කටයුතු සූදානම් කරලා තිබුණා. විශාල බහුජන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා අපි සාකච්ඡා කරමින් තිබුණා. එනිසා එළඹෙන ඕනෑම මැතිවරණයකට තරඟ වැදීම සඳහා අවශ්‍ය වෙන සූදානම්ක ජනතා විමුක්ති පෙරමුණ ඉන්නවා. පාර්ලිමේන්තුව කැඳවීමට වාර අවසන් කිරීමට හා විසිරුව හැරීමට ව්‍යවස්ථානුකූලව බලය පැවරිය ඇත්තේ ජනාධිපතිවරයාට බව අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. 19 සංශෝධනයෙන්ද ජනාධිපතිවරයාට එම බලතල පවතින බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියා.
රටේ ස්ථාවර භාවය පවත්වාගෙන යෑම ජනාධිපතිවරයාගේ මුඛ්‍ය වගකීම නිසා සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පවරලා තියෙන මුඛ්‍ය වගකීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම නිසා ජනාධිපතිවරයාට අවශ්‍ය අනිකුත් බලතල අපි 19 වෙනි සංශෝධනයෙන් එකතු කරා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතල සහ කර්තව්‍යයන්ට අමතරව පාර්ලිමේන්තුව කැඳවීමට වාර අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේ. පාර්ලිමේන්තුව එදා 3-2 ඡන්දය දීලා සම්මත කරගත්තේ 33 වෙනි ව්‍යවස්ථාවේ දෙවැනි අනු ව්‍යවස්ථාව ඒක යටතේ පැහැදිලිව කියනවා මේ ව්‍යවස්ථාවේ දීලා තියෙන ජනාධිපතිගේ බලතලට අමතරව සහ ලංකාවේ වෙනත් කුමන හෝ නීතියක් තියෙනවා නම් ඒ නීතිය යටතේ ජනාධිපතිවරයාට දීලා තියෙන බලතලවලටත් අමතරව මෙන්න මේ බලය ජනාධිපති ක්‍රියාත්මක කළ යුතුයි කියලායි තියෙන්නේ. 19 වෙනි සංශෝධනයේදීත් ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි තීන්දුවක් දුන්නා. ආණ්ඩුවේ නායකයා අගමැති විදියට නීතිය සංශෝධනය කරනවා නම් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා අගමැතිවරයා විදියට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනවා නම් ඒ සෑම වගන්තියක්ම පාර්ලිමේන්තුවේ 3-2 සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතුයි කියලා. ඒක නිසා අපි වගන්ති සියල්ල ඉවත් කළා. කාරක සභාවේදී අපිට සභා අවස්ථාවේදී අපිට සුදුසු සංශෝධන ඉදිරිපත් කරලා මුළු පාර්ලිමේන්තුවෙම එක මන්ත්‍රීවරයෙක් හැරෙන සියලු දෙනාගේ එකඟතාවයෙන් තමයි මේ 19 වෙනි සංශෝධනය සම්මත කරේ. ඒ 19 වෙනි සංශෝධනයෙන් තමයි ජනාධිපතිවරයාට අපි අතිරේක බලතල පවරලා තියෙන්නේ 33-2 කියලා අලුත් වගන්තියක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කරලා. කතානායක කරු ජයසූරිය මහතාගේ හැසිරීම විවස්ථා විරෝධී බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. කතානායකතුමාගේ ඒ අපේක්ෂිත මධ්‍යස්ථභාවය නැති වුණා. ඔහු ප්‍රකාශන නිකුත් කරන්න පටන් ගත්තා ඔහුට අදාළ නැති කරුණු ගැන. සම්ප්‍රදායික අයිතියක් නැතුව ඒක පාක්ෂිකව කතානායකතුමා ප්‍රකාශයක් කරනවා. මං මෙදාට පාර්ලිමේන්තුව රැස් වෙච්ච ගමන් ඡන්දයක් ඉල්ලනවා. එයාට ඒ තීන්දුව ගන්න සම්ප්‍රදායික අයිතියකුත් නැහැ, ස්ථාවර නියෝග යටතේ අයිතියක් නැහැ. එතකොට සම්පූර්ණයෙන් සම්මත විරෝධී කතානායකතුමා විධායක බලතල ගන්න හදනවා. එතකොට ගැටුමක් ඇති කරනවා ව්‍යවස්ථාදායක සහ විධායක. ඒ නිසා ජනාධිපතිතුමාගේ විසඳුම තමයි දැන් දීලා තියෙන්නේ මේ ගැටුමට. ඒ වගේම රටේ ජනතා මතය හා ජනතාවගේ අදහස් අනුව ජනතාව කියා සිටියෙත් ඉක්මන් ජාතික මැතිවරණයක් පැවැත්වීමෙන් තමයි මේ තියෙන ගැටුම් निराකරණය කරගන්න පුළුවන් කියලා. ප්‍රජාතන්ත්‍රවාදයත් යහපාලනයත් ස්ථාපිත කිරීම සහ ස්ථාවර රජයක් පිහිටවීම සඳහා ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරවීමට අවස්ථාවක් සලසා දීම තමයි ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නේ. ඉතින් ඒ නිසා එතුමා ඒ පියවර ගත්තා. මෙන්න අපට දැන් ලැබුණු පුවතක්. ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් විෂයට දාලව ස්ථාපනය කර ඇති දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා සියල්ල නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා යටතට පත් කර තිබෙනවා. ඒ 2018 නොවැම්බර් 9 වෙනි දින ඇති 2096 ඇලිරක් 67 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුවයි. ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා ලෙස ඒ අනුව දයාසිරි ජයසේකර මහතා කටයුතු කරනු ඇති. එසේම ජනමාධ්‍ය විෂය භාර ලේකම් ලෙස කටයුතු කරන්නේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතායි. පාර්ලිමේන්තුව විසිරුවා හැර නව පාලන තන්ත්‍රයක් බිහිකර ගැනීමේ අවස්ථාව ජනතාවට ලබා දීම කාලෝචිත තීරණයක් බව සර්වාගමික නායකයන් පවසනවා. ප්‍රජාතන්ත්‍රවාදී ඉහළම අවස්ථාවක් නිරූපණය කරමින් මේ වන විට ජනතාවට අවස්ථාව දීලා තියෙනවා තමන් කැමති පාලකයා පත් කරගන්න. පහුගියදා අර්ථ දැක්වේ 62 අරමුණු විනාශ කරන්න මේ තීරණය ගත්තයි කියලා. දැන් මේ 62 බාර දීලා තියෙනවා ගත යුතු තීරණය කුමක්ද කියන එක. දැන් පහුගිය පෙබරවාරි 10 ඇත්තටම ජනතාව 62 තීන්දුව වෙනස් කළා. 62 තීන්දුව කියන කතාව තවදුරටත් වලංගු නෑ මේ රටේ. හැබැයි ඒ ජනතාවට තීරණ ගැනීමට අවස්ථාව දීම හරහා මේක උපරිම ජනසම්මතවාදී තත්වයට ගිහිල්ලා තියෙන අවස්ථාවක්. මෛත්‍රීපාල සිරිසේන මෙතුමාණන් ගත්ත තීරණ අතිවිශිෂ්ටයි. මේ රටේ ආණ්ඩුව ජනතා අධිකරණයට බාර දීලා තියෙන්නේ. දැන් ජනතාවගේ අතේ තීරණ තියෙන්නේ. ජනතාව හොඳ තීරණයක් දෙයි. රටට ආදරය කරන මිනිස්සුන්ට මේ රට නැවතත් බාර දෙමු. ජාති ආගම් කුල පක්ෂ මේ සියලු ભેද අතහැරලා අපි රට ගැන හිතමු, ජාතිය ගැන හිතමු, අත්වල බෙදගමු කියන මේ අවස්ථාවේදී මම ඉල්ලා සිටිනවා. ජනනායක තීරණලකන ජනාධිපතිතුමා ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ තීරණය අරගෙන තිබෙනවා. පාර්ලිමේන්තුව විසිරුවලා තියෙනවා. මේ ජනතාවට තීරණයක් ගත හැකි ක්‍රියාදාමයක්. ජනාධිපතිතුමාගේ බලතල අනුවයි පාර්ලිමේන්තුව විසිරුවලා තිබෙන්නේ.
නව පාර්ලිමේන්තුව තෝරාපත් කර ගැනීම දැන් ජනතාවට බාරයි. ශ්‍රී ලංකා ජනතාවට හොඳ අවස්ථාවක් ජනාධිපතිතුමා ලබා දී තියෙනවා. ජනතා පරමාධිපත්‍යයට ඉඩ දෙමින් මහ මැතිවරණයක් තුල තමන්ගේ අපේක්ෂකයන් ඉදිරිපත් කරලා ජනතා කැමැත්ත තුල කුමන හෝ රජයක් ආරම්භ කිරීම තමයි මම හිතන්නේ මේ අවස්ථාවේ තියෙන හොඳම විසඳුම. දැන් මේ එන මැතිවරණයට මුහුණ දීලා තමන්ගේ ශක්තිය පෙන්නලා රට බාර අරගෙන ව්‍යවස්ථානුකූලව වැඩ කටයුතු කරන්නට කියන එක තමයි මට මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂයේ අරලියගහ මන්දිරයේදී අද මාධ්‍ය හමුවක් හදවා තිබුණා. විවස්ථා විරෝධීව නීති විරෝධීව පාර්ලිමේන්තුව විසිරුවා හැරලා මහා මැතිවරණයකට දින නම් කිරීම සනිටුහන් කරන සිද්ධියක් විතරයි. මොකද අපි පැහැදිලිවම කියන්න ඕනේ අපි මැතිවරණයකට බය නැහැ. අපි මැතිවරණයකට ඕන වෙලාවක අපි සූදානම්. මේ වෙලාවේ අපි විරුද්ධ වෙන්නේ විවස්ථාවට පයින් ගහලා පාර්ලිමේන්තු මැතිවරණයක් නම් කිරීමයි. අපි ඊළඟ සඳුදා උසාවියට මේ සම්බන්ධයෙන් යන ඒ නීතියට අපි හිස නමනවා. අපේ ව්‍යවස්ථාවට හිස නමනවා. ඕනෑම වෙලාවක අපට ජනතා වරමෙන් අපිව අයින් කරන්න නම් අපි හිස නමන්න සූදානම්. අපි බලාපොරොත්තු වෙනවා පක්ෂයක් හැටියට මැතිවරණ කොමසාරිස්තුමා හමු වෙන්න. මේ මැතිවරණය නිත්‍ය අනුකූල මැතිවරණයක්ද එතුමා ගන්න පියවර කියන එකත් දැනගන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න, මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්න, මාධ්‍ය නිදහස ආරක්ෂා කරන්න, අපි මේ ගොඩනගාගත් අයිතිවාසිකම් ටික ආරක්ෂා කරගන්න මේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගත් එක්ක ඒකරාශි වෙන්න කියන පණිවිඩය අපි ලබා දෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද තවත් මාධ්‍ය හමුවක් පැවැත්වුණා. දැන් කවුරු හරි අහන්න පුළුවන් ප්‍රශ්නයක් මේකට අධිකරණයට යන්න බැරිද කියලා. අධිකරණයට යන්න පුළුවන් එකම දෙයකට. කාට හරි කියන්න පුළුවන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වුණාය කියලා විශ්වාස කරනවා නම් කවුරු හරි කෙනෙකුට එන්න ඒ යටතේ පුළුවන් අධිකරණයට යන්න. හැබැයි එතෙන්දී වග උත්තර කාර්ය හැට නම් කරන්න වෙන්නේ නීති පරිවරයාව. දැන් ප්‍රශ්නේ කෙනෙකුට ඡන්ද අයිතියක් දුන්නහම ඒක මූලික අයිතිවාසිකම් කඩවීමක්ද? 77 මැතිවරණයෙන් ලැබුණු 6-5 ජනවරම තවත් අවුරුදු 6කට දික් කරගන්න. එතන මොකද කරේ? වසර 6කට පත් කරගත්ත මහජන නියෝජිතයාගේ කාලය වසර 12කට දික් කරගන්න තමයි එදා ජයආජාදන මැතිතුමා ජනමත විචාරණයක් තිබ්බේ ව්‍යවස්ථාවේ 4 සංශෝධනය එක්ක. එදා බටහිර රටවල ඇවිල්ලා ප්‍රශ්න කරන්න ගියේ නෑ ඉම්බලා පාර්ලිමේන්තුව අවුරුදු 6කට කල් දැම්මේ කියලා. මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම අවුල් ජාලාවක් බවට පත් කරේ කතානායකතුමා. එතුමා එක්සත් ජාතික පක්ෂේ කතානායක නෙමෙයි. එතුමා පත් කරනකොට අපි සියලු දෙනාම එතුමාට අපේ සහයෝගය ලැබලා දුන්නා. එතුමාට යුතුයකමක් තිබුණා. එක පක්ෂයක් වෙනුවෙන් ක්‍රියා කරන්නේ නැතුව තමන්ට ලැබුණ තනතුර පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා පාවිච්චි කරා. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ මාස 2 පාර්ලිමේන්තුව කල් තබලා තිබුණා. කිසිම කතානායකවරයෙක් පාර දිගේ ඇවිදින්නේ නැහැ පාර්ලිමේන්තුව වහකඳවන්න කියලා. ඒක ජනාධිපතිතුමාගේ බලය. ඒ නිසා ඒ ක්‍රියාදාමය තුළ කතානායකවරයාට තිබුණේ 14 පාර්ලිමේන්තුව කඳවල අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ටික ගන්න. 14 පාර්ලිමේන්තුව කැඳවපුවාම ස්ථාවර නියෝග අත්තිටුවල එතුමාට ඡන්ද විමසන්න අයිතියක් නැහැ. ඒක තමයි ඒගොල්ලන්ට උවමනා කරලා තිබුණේ. ඒක තමයි බටහිර බලවතුන් විසින් ඔවුන්ට දීලා තිබුණ න්‍යාය පත්‍රය. හිටපු අගමැතිතුමා කතානායක කරු ජයසූරිය මැතිතුමාලා වග කියන්න ඕනේ රටේ ව්‍යවස්ථාව අනුව කටයුතු කළ ජනාධිපතිතුමාගේ ක්‍රියාමාර්ග අඩකප්පල් කොට අවුල් කොට රට ආරාජික කිරීමට පාර්ලිමේන්තුවත් ආරාජික කිරීමට කිසිම බලයක් නීතියක් රීතියක් ව්‍යවස්ථාවේ වගන්තියක් නැතුව කටයුතු කරන දඩබ්බර ප්‍රකාශයක් කතානායකවරයා ග්‍රාමාත්‍යතුමා කිරීම නිසා අපේ රටේ ජනතාවට මේ මහා මැතිවරණයට සූදානම් වෙන්නට කියලා ගෞරවයෙන් ආයාචනය කරන ඔබටයි රට භාර දී තිබෙන්නේ ජනාධිපතිතුමා අගමැතිතුමා තීන්දුව කිරීමට. මැතිවරණය තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණේ. පාර්ලිමේන්තුව නෙවෙයි. මහජනතාව සිටියේදී මොකටද මහජන නියෝජිතයන්ට දෙන්නේ? ජනතාවට මේ තීන්දුව බාර දුන්නම බුදු අම්මෝ අපිට ජනතාව ඉදිරියට යන්න බැරියෝ, අපි උසාවි යනවෝ කියලා එක්සත් ජාතික පක්ෂ නායකයෝ කෑ ගහන. ජනාධිපතිතුමා ගත්ත තීන්දුව වැරදි නම්, අපි ක්‍රියා කළ ආකාරය වැරදි නම් ජනතාව අපිට දඬුවම් කරාවි. අපි ආත්ම විශ්වාසයෙන් ජනතාව ඉදිරියට යන්නේ අප කළ දේ නිවැරදියයි අපි හෘද සාක්ෂිම විශ්වාස කරන නිසා. ජනතාව අපේ මතේ පිළිගන්නා බව අපි විශ්වාස කරන නිසා. එක්සත් ජාතික පක්ෂය තමන්ගේ ස්වාමියා වන ජනතාව ඉදිරියට යන්න බියෙන් තැතිගෙන ඉන්නේ පසුගිය වසර 4 පුරාවම ජනවරමට පටහැනිව තමන් කටයුතු කළ බව උන් දන්න නිසා.
මීට කලින් කිසිදු අගමැතිවරේ මේ ආකාරයට අරලියගහ මන්දිරයේ තමන්ගේ මූල කඳුරක් බවට පත් කරගෙන ජාත්‍යන්තර ප්‍රජාවගෙන් මැදිහත් වෙන්න කියලා ඉල්ලීම් කළේ නැහැ. නමුත් මේ ගැටුම දිගට පැවතීම සුදුසු වන්නේ නැහැ. 225කට විසඳ ගන්න බැරි ප්‍රශ්නය මේ රටේ ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථානුකූලව ලක්ෂ 150කට බාර දීලා තියෙනවා මේ රටේ ඡන්දදායක ජනතාවට. දැන් මේ ගැටුම ඉවර කරමු. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලු සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. මෙවැනි වැටුප් වැඩි කිරීමක් සිදු වූයේ වසර 6කට පසුයි. තම ආයතනයේ ක්‍රියාත්මක කළ නව මූල්‍ය පරිපාලන ක්‍රියාදාමය සහ අවම සේවක සංඛ්‍යාවක් තුළින් වැඩි ආදායමක් ලබා ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. රියදුරු, කොන්දොස්තර, කාර්මික කම්කරු සහ ආරක්ෂකයන් ශ්‍රේණිවල සේවකයන්ගේ මූලික වැටුප ඉහළ නැන්වීමට පියවරගෙන ඇත්තේ ඒ අනුවයි. රුපියල් 14,250ක් වූ අවම මූලික වැටුප රුපියල් 25,550 දක්වා වැඩිවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළා. විධායක නිලධාරීන්ගේ මූලික වැටුපද වැඩි කිරීමට නියමිතයි. නව වැටුප් ක්‍රමය ඉලිදක්වමින් සංකේතාත්මකව 105 දෙනෙකුට වැටුප් ලබා දීම අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. ඒ සෙත් සිරිපායේ පිහිටි එම අමාත්‍යාංශයේදී මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ලංකා ගමනාගමන මණ්ඩලයේ ඒ පැරණි සංස්කෘතිය අවසන් කළා අලුත් සංස්කෘතියකට ඔබ එකතු වෙන්න. මේ මැතිවරණ සමයේදී ලංකා ගමනාගමන මණ්ඩලයේ දේපල 22ක් අයතා පරිහරණය කරන්න එපා. මම කවදාවත් එසේ කරන්න ඉඩ දෙන්නේ නැහැ. විශේෂයෙන්ම සභාපතිතුමා සහ ලේකම්තුමා බලා ගන්නට ඕන අපට එවැනි කිසිම අපවාදයක් මේ මැතිවරණ සමයේදී නොවන ආකාරයට මේ පොදු දේපල අපි පාවිච්චි කරමු. බෙරිහුල් ඔයේ නෑමට ගිය සබරගම විශ්වවිද්‍යාලයේ සිසුන් තිදෙනෙකු දිය ගිලී මියගොස් තිබෙනවා. අනතුරු සිදුව ඇත්තේ අද පෙරවරුවේ. සබරගම විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ තෙවන වසරේ සිසුන් පිරිසක් මෙලෙස නෑමට ගොස් ඇත්තේ බෙරිහුල් ඔයේ ඉහළ ප්‍රදේශයේ පිහිටි පහන් තුඩාව නැමැති ස්ථානයටයි. එහිදී ඔවුන්ගෙන් තිදෙනෙකු ගැඹුරු වලකට වැටී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් සිසුන් ගොඩගෙන බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කරනු ලැබූ බවයි. වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය පැයකට ආසන්න කාලයක් ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට උත්සාහ කළ දේ අසාර්ථක වී තිබෙනවා. අනතුරින් මිය ගියේ යාපනය ප්‍රදේශයේ පදිංචි සිසුන් 3 දෙනෙක්. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. පාර්ලිමේන්තුව විසිරුව හැරීමත් සමග පළමුවරට පාර්ලිමේන්තුවට තේරීපත් නියෝජිතයන් 70 දෙනෙකුගේ මන්ත්‍රි ධුර අහෝසි වී තිබෙනවා. නියමිත කාල සීමාව සම්පූර්ණ නොවීම හේතුවෙන් ඔවුන්ගේ විශ්‍රාම වැටුපද අහිමි වන බවයි පාර්ලිමේන්තු ප්‍රකාශකයෙකු සඳහන් කළේ. ඒ අනුව එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරුන් 47 දෙනෙකුට විශ්‍රාම වැටුප් අහිමි වනු ඇති. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරීපත් මන්ත්‍රීවරුන් 16කටද විශ්‍රාම වැටුප් අහිමි වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ එලෙස විශ්‍රාම වැටුප් අහිමි වූයේ එක් මන්ත්‍රීවරයෙකුට පමණයි. මේ අතර දෙමළ ජාතික සන්ධානයෙන් තේරීපත් මන්ත්‍රීවරුන් 6 දෙනෙකුටද විශ්‍රාම වැටුප් අහිමි වී තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත්ව විශ්‍රාම වැටුප් අහිමි වූ අයගේ නාමලේඛනය මෙසේයි. පාර්ලිමේන්තු මන්ත්‍රී වන සරත් පොන්සේකා, මලික් සමරවික්‍රම, එස්.එම්. මරිකාර්, මුජිබ රහුමාන්, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, මනෝ ගණේෂන්, හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්ධන, චතුර සේනාරත්න, ලක්ෂ්මන් විජේමාන්න, මයන්ත දිසානායක, ලකී ජයවර්ධන, එස්. වේලුකුමාර්, ආනන්ද අලුත්ගමගේ, නරරාජා තිලකේ සහ රෝහිණී විජේරත්න ඉන් කිහිප දෙනෙක්. බන්දුලාල් බණ්ඩාරිගුඩ, දයාගමගේ, ඉබ්‍රාහිම් මොහමඩ් මන්සූර්, අබ්දුල්ලා මොහමඩ් මන්සූර්, ඉම්රාන් මහරුෆ්, ජේ.සී. අලවතුවල, නලින් බණ්ඩාර, තුෂාර ඉඳුනිල්, හෙක්ටර් අප්පුහමි, සිසිර කුමාර, අශෝක ප්‍රියන්ත, චන්දිම ගමගේ, රහුමාන් ඉස්තාර්, නාලක කොළන්නේ, චමින්ද විජේසිරි, සිඩ්නි ජයරත්න, අරවින්ද කුමාර්, ආනන්ද කුමාරසිරි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද විශ්‍රාම වැටුප් අහිමි වූ පිරිසට ඇතුළා. එමෙන්ම හේෂා විතානගේ, ඒ.ඒ. විජේතුංග, කරුණාරත්න පරණවිතාන, සුජිත් සංජය පෙරේරා, තුසිදා විජේමාන්න, සන්දිත් සමරසිංහ, ජයම්පති වික්‍රමරත්න, ආශුමාරසිංහ, එම්. නවාසි, එම්. සල්මාන්, ඒ. හාෆිස්, සිරිනාද මෙල් සහ විජේපාල හෙට්ටිආරච්චි යන මහත්මීන්ටද පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප අහිමි වෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කළ සිසිර ජයකොඩි, අනුරාධ ජයරත්න, පියල් නිශාන්ත, සනත් නිශාන්ත, නිරෝෂන් ප්‍රේමරත්න, ප්‍රසන්න රණවීර, ප්‍රසන්න රණතුංග, කාංචන විජේසේකර, ඉන්දිකා අනුරුද්ද, උදේප්‍රභාත් ගම්මන්පිල, ඩී.වි. චානක, අංගජන් රාමනාදන්, තාරක බාලසූරිය, කාදර් මස්තාන්, මලින් ජයතිලක සහ සාරතී දුෂ්මන්ත යන මන්ත්‍රීවරුන්ගේ දුරකාලයේද වසර 5කට පෙර අවසන් වුණා.
ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස් සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජනය කළ ධර්මලිංගන් සිද්ධාර්ථන්, ඊ සරවණ බවන්, සිව ප්‍රකාශන්, සිවමෝහන්, කී කෝතිෂ්වරන්, ජේ සිරිනේෂන් සහ එස් විජයාන්ද්‍රන් යන මන්ත්‍රීවරුන්ටද විශ්‍රාම වැටුප් අහිමි වුණා. ඕනෑම මොහොතක මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානම් බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද හමු අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියා. හමුව පැවැත්වුණේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී. එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කර මන්ත්‍රීවරු පිරිසක් සහ ඔවුන්ගේ පක්ෂයේ නීතිඥවරුන් කීප දෙනෙක් පැමිණ පාර්ලිමේන්තුව විසුරුව ඇරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ කරුණු ඉදිරිපත් කළා. ඔවුන් කියනවා නම් මේක නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී කියලා. ඔබතුමාට මැතිවරණය පවත්වන හැර වෙන විකල්පයක් තියෙනවා? No comments. ජාතිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුව ඇරියා. ඒ විසුරුව දිනෙකුත් දැන් තීරණය කළ දිනවා මැතිවරණ සම්බන්ධයෙන්. ඒකට ඒ සම්බන්ධයෙන් උතුමා මැතිවරණයකට සූදානම්ද? අපි ඕනම් වෙලාවක මැතිවරණයකට සූදානම් නිසා මැතිවරණ කොමිෂන් සභාව ඒ ප්‍රශ්නේ පැන නගින්නේ නැහැ. ඉදිරියේදී මැතිවරණයක් තියෙනවා ඒ නිවදි දින්න ඕනෑම් මැතිවරණයක් පැවැත්වීමට අපි නිශ්චිතවම සූදානම් වෙලා ඉන්න නිසා අවශ්‍ය කටයුතු අවශ්‍ය විදියට කෙරේ. එළිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් පියවරක් අද කළුතරදී පැවැත්වුණා. ඒ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනතාව අතරට ගිහිල්ලා ඡන්දයක් තියන එක පිළිබඳවත් උසාවියට යන්න හදන. ඊට ඉස්සෙල්ල ජාත්‍යන්තරයේ මේ සුදු මහත්තුරු ගාවට ගිහිල්ලා අඳාරන. ඒකට හේතුව තමයි අවුරුදු 4කට ආසන්න කාලයක් මේ රටේ තියෙන ස්වෛරීභාවය නැති කරා, මේ රටේ ආර්ථිකය කඩා දැම්මා, අර කරගෙන ගිය සංවර්ධන ව්‍යාපාර සියල්ලම නැති කළ දැම්මා, නැවැත්තුවා, අපේ දේපළ විජාතිකයන්ට විකුණා, තවදුරටත් විකුණන්න සැලසුම් හදලා තියෙනවා, ජනතාව පිට බදු පැටෙව්වා. මේ සියලුම දේස් නිසා ජනතාවගේ කැමැත්ත ඇහුවොත් ඔවුන්ට අත්වන ඉරණම හොඳාකාර දන්න නිසා මෙන්න මේ කාරණේ වළක්වා ගන්නට මේ අය ජාත්‍යන්තරයේ සහාය පතන. අමරිකාවේ දකුණු කැලිෆෝනියා ප්‍රදේශයේ පැතිරෙන ලැව්ගින්න හේතුවෙන් නව දිනකුම ගොස් තිබෙනවා. 250,000කට අධික පිරිසක් නිවාස අතහැර පලා ගිහින්. සුප්‍රකට හොලිවුඩ් කලාකරුවන් කිහිප දෙනෙකුටද නිවාස අහිමි වූ බවයි වාර්තා වන්නේ. ගින්නෙන් නොතුරුදිග පැරඩයිස් නගරය මුළුමනින්ම විනාශ වුණා. එහි සිටි 35 දෙනෙකු අතුරුදන් බවයි සහන සේවකයන් පවසන්නේ. මේ වන විට ගින්න හොලිවුඩ් කලා ශිල්පීන් හා ධනවතුන් බහුල මලිබු ප්‍රදේශයට පැතිර යමින් පවතිනවා. ගින්න වේගෙන් ව්‍යාප්ත වීම නිසා දැඩි අනතුරුදායක තත්ත්වයක් හටගෙන තිබෙනවා. පොප් ගායිකා ලෙඩි ගාගා සහ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ ගොලෙමෝ ඩෙල් ටෝරෝ ඇතුළු කලාකරුවන් කිහිප දෙනෙකු තම නිවාස අතහැර ආරක්ෂක ස්ථාන කරා ගොස් තිබෙනවා. මෙවැනි විට ගින්න හෙක්ටයාර 15,000කට ආසන්න ප්‍රදේශයක පැතිර ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේදී නාවික හමුදාව සහ හැව්ලොක් ක්‍රීඩා සමාජ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුණා. නාවික හමුදා කණ්ඩායම සහ පොලිස් කණ්ඩායම අතර තරගයේ මුල සිටම තියුණු මුහුණුවරක් ගත්තා. එහි පළමු අර්ධය නිමාවන විට නාවික හමුදාව පෙරමුණ ගත් අතර ලකුණු පූර්ව දැක්වුණේ 14-10 ලෙසයි. තරගයේ නිමාවන විට ලකුණු 24-23 ලෙස නාවික හමුදාව ජය වාර්තා කිරීමට සමත් වුණා. තරගයේ පැවතුනේ කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේදී. යුද හමුදාව සහ හැව්ලොක් කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 23-12 ලෙස විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට හැව්ලොක් ක්‍රීඩකයන් සමත් වුණා. පළමු අර්ධය නිමාවන විට දෙපිළම ලකුණු 6 බැගින් ලබා සමතත්වයේ පසු වුණා. පසුව හැව්ලොක් කණ්ඩායම ලකුණු 23-12 ලෙස තරගයේ ජය වාර්තා කළා. ක්‍රීඩා මාත්‍යංශයේ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව ක්‍රීඩා විද්‍යායතනය සහ ජර්මන් ඔලිම්පික් කමිටුව එක්ව මේසපන්දු පුහුණු වැඩමුළුවක් සංවිධානය කර තිබෙනවා. දීපව්‍යාප්ත මට්ටමින් පැවැත්වීම නියමිත වැඩමුළුවට මෙරට පුහුණුකරුවන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කරවා ගැනීමට අපේක්ෂිතයි. අන්දමන් මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසේ පැවති අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් බවට වර්ධනය වී තිබෙනවා.
කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ එය ඉදිරි පැය 24 තුළ තවදුරටත් වර්ධනය වී හෙට සවස හෝ රාත්‍රී කාලයේදී සුළි කුණාටුවක් බවට පත්විය හැකි බවයි. එම නිසා ඉදිරි පැය 48 තුළ අන්දමන් මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙස ඉල්ලීමක් කරනවා. ඒ සමගින් අදට නිමිත රාත්‍රී 8 ප්‍රධාන ප්‍රතිප්‍රකාශය අවසන් වෙනවා. අයිබෝවන්.